ලක්නි TV අපි හැම විටම සුවිශේෂී මිනිසුන් සොයාගෙන යනවා. ඒ මිනිසුන් අතර අපිට අද මුණ ගැහෙනවා පානදුර පුරවරයේ සුවිශේෂී චරිතයක්. සමහරවිට කලාව පිළිබඳව කත්හම මේ කලාව කියන කාරණයේදී අපි සංගීතය වෙන්න පුළුවන්, චිත්‍ර කලාව වෙන්න පුළුවන්, නර්තනය මේ විවිධ ඉසව් ඔස්සේ යද්දී අපිට ඊටමත් සුවිශේෂී චරිත එසෙත් නැතිනම් තමන්ගේ සලකුණ තිබූ මිනිසුන් අපිට මුණ ගැහෙනවා. අතර තවත් කාන්තා චරිතයක් ඇය. ඇය ශූරී, ආශා, චාන්දනී, විජේසේකර, ඔබතුමියට අපි අයිබෝන් කියලා කියන ගමන් මං හිතන්නේ නර්තනය කියනකොට පානදුර බොහෝ දෙනෙකු දන්න තැනක් තමයි ඔබතුමියගේ කලායතනය සහ ඔබතුමියගේ නම. මොකද මහා ගෝල පරපුරක් බිහි කරපු කෙනෙක් විදිහට අපිට බොහොම සතුටින් කතා කරන්න පුළුවන්. ආශා, චාන්දනී, විජේසේකර, විජේසේකර කියන්නේ මහත්ය නමද? පවුලේ විජේසේකර පවුල කියන්නේ කියන්නේ ටිකක් ලොකු පවුලක් වගේ. ඔව්. කී දෙනෙක් ඉන්නවා? අපේ පිරිමි පහයි, මායි අක්කයි. ආ. ඔබතුමිය පවුලේ හතරවෙනියා සිව්වෙනිය. අතන අපි අනිත් අය ගැන මතක් කරමු. මොකද ඔබට මං හිතන්නේ මේ ගමනෙන්න වුණොත් ලොකු ශක්තියක් වෙන්නේ නැති. ඔව්. ගොඩාක් මගේ ලොකු අයියා ගණන් සර් කෙනෙක්. තාමත් පන්ති කරනවා ආන්ද්‍ර විජේසේකර. බොහොම ප්‍රකට නම. පානදුර පුරවරේ ගොඩාක් ඉතින් හැමෝම දන්නවා ආන්ද්‍ර විජේසේකර කිව්වම. මගේ මල්ලිලා දෙන්නත් ඒ වගේමයි, අජිත් විජේසේකර, අතුල විජේසේකර, ඒගොල්ලෝ ඔක්කොම ගණන් ගණිත ගුරුවරු. අනික ඥාතීන් සහෝදරීන් කොහෙද ඉන්නේ? ඔව්, පානදුරේ තමයි ඉන්නේ. ඔක්කොම පානදුර. ඔක්කොම පාන්ද්‍රයවට තමයි ඉන්නේ. ඉන්නේ. හොඳයි. ඉතින් ඒ ශක්තිය තමයි ඇයට ලැබෙන්නේ. මොකද මෙවැනි වෘත්තියක් කරගෙන යාමේදී පවුල් පරිසරයෙන් ලැබෙන ශක්තිය අතිශය වැදගත් වෙනවා ඕනෑම කෙනෙකුට. ආශමිස්. දැන් ආශමිස් ළඟට එන බොහෝ දෙනෙක් නර්තනයට ආසා කරනවානේ. ඒ වෙනසත් එක්ක තමයි ඔබතුමිය අද වන විට මේ දශක ගණනාවක් තුළ ඉතාමත්ම ප්‍රකට කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. හරි, අපි දැන් මේ හැම චරිතයක් තුළදීම අපි බලනවා ඔවුන් කොහොමද මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ, අද වන විට ආපු ගමන කොහොමද, එහෙම අපි පොඩි පසු විපරමක් කරනවා. මට මුලින්ම දැනගන්න කැමති ඔබතුමියගේ පාසල් කාලේ, කුඩා කාලේ කොහෙද ගෙවිලා ගිය? මේ පානදුරේමද ඔබ ජීවත් වුණ පරිසරේ? මට මුල්ම කාලේ ගැන මතක් කරොත්. ඔව්, මම මුල්ම මේ නටන ශිල්පයේ හැදෑරේ සුමනමිස්කේ. සුමනමිස් මගේ නැටුම් බලලා මේ මාව පාන්දුර කලායතනට යොමු කරා. වර්ෂය මතක නේද? 1972 වගේ. 72 වගේ. ඔව්. දැන් ওই කාලවකවාන තුල මේ ගෙදරින් යම් ආකාරයක ප්‍රතිවිරෝධයක් එනවනේ කාන්තාවකට එළියට ගිහිල්ලා නටන්න එපා කියලා. නේ? එහෙම කියනවනේ. ඔව්. ඒ එහෙම ආවේ නැද්ද? නෑ, එහෙම ආවේ නෑ. අපේ අම්මා හරි ආසයි නැටුම් වලට. ඒ නිසා මේ අම්මගේ තාත්තා තමයි මගේ පස්සෙන් ඉඳලා මාව පන්ති එකන් ගියේ මෙතරේ. ගෙදර අය හරි ආසයි මම නටනවා එහෙම බලන්න. ඉතින් එහෙම තමයි යොමු වුණේ. ජාසි පානදුර ලලිත කලාවෙන් තමයි මාව එක්කගෙන ගියේ අපේ සුමනමිස්. ඔයා නටන්න පුළුවන් ළමයෙක් කියලා එක්කන් ගියා. ඉතින් මිස් මේ එක්කන් ගියන් පස්සේ මගේ ගුරු පියාණන් කරුණාදාස අත්කොරළු ගුරු පියාණන් යටතේ මම ශිල්පේ හදාරලා ඊට පස්සේ මම ඒ කලායතනෙම තමයි දැන් මේ පවත්වගෙන යන්නේ. ආන්දර ලලිත කලායතනය මගේ සර් දැන් නැහැ, මට බාර දුන්නේ. දැන් නර්තනය කියනකොට දැන් මුලින්ම ඔබතුමිය හදාරන්නේ උඩරට නර්තනයද? උඩ නර්තනය තමයි මුලින් දැරුවේ. ඊට අමතරව පාන්දර ලලිත කලායතනය පංචරති දහනායක මිස්කෙන් ශිල්පී ටිකක් හැදෑරුවා. ඊට පස්සේ මගේ ගුරු පියාණන් කරුණාදාස සර් මේ කිව්ව ඕ ළමයි භරතනාට්‍යම ඉගෙන ගන්න මේ පද්මිනී දහනායක මැඩම් ගාවට යොමු කරා. ඔව්.
ඒ පන්තිතිබේ කොළඹ කොළඹ ඊටපස්සේ කොළඹ ගිහින් බර්ටිම් ශිල්පේ හැදෑරුවා. ඒ හද අපි කට්ටියක් තමයි අන්තිමට ඉතින් මම විතරයි මේ විභාග කරලා අවසානේ වෙනකන් කරේ. එතකොට ඒ වකවානුව තුල ಭರತನಾಟ್ಯම් කියන කාරණේ ශ්‍රී ලංකාව තුල ඉච්චර ප්‍රචලිත නැද්ද? නැහැ තිබුණා. ඒ කාලේ තිබුණා. ඊට වඩා දැන් වැඩියෙන් ප්‍රචලිතයි. ඔව්. ඒ කියන්නේ මං කියන උනන්දුව දැන් අපි දන්නවනේ දැන් සම්ප්‍රදායක් විදිහට ගත්තොත් එම ಭರತನಾಟ್ಯම් අපිට මුණ ගැහින්නේ මේ ද්‍රවිඩ සංස්කෘතියත් එක්කනේ ඉන්දියානු ආභාෂයත් එක්ක. ඉතින් ඔවුන් ඉන්දියාව පිළිබඳව ගත්තොත් ඉන්දියාවේ තියෙන පැරණිතම නර්තන සම්ප්‍රදායනේ මේක. ඔව්. අද වුණත් මේ ಭರತ කියන කාරණයත් එක්ක එකතු වෙන්නේ ඒකනේ. ඉතින් එවැනි දෙයක් ශ්‍රී ලංකාව තුල පැල කරන්නට මං හිතන්නේ අපේ මේ යම් ආකාරයක සංස්කෘතිය බලපාන ඇති කියලා. නමුත් දැන් සිංහල සංස්කෘතියක් එක්ක හැදිච්චි ඔබතුමීල වගේ අය ඇයි ඒකට කැමැත්තද? ඇත්තම කියනවා නම් ಭರತನಾಟ್ಯම් එහෙම හදාරන්න ඕනේ කියලා මේ අපේ කලාතන අධිපතිතුමාත්මයි අපි 7 දෙනෙක්ව ඇරියා. ඒ 7 දෙනෙක්ව ඇරියා මේ පද්මිනී රහණැග මැඩම් ගාට. ඊට පස්සේ මේ එතනින් තමයි ඉතින් මැඩම් උගන්වනකොට තව තව ආසාවල් ඇති වුණා. ඉගෙන ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් ඔහොම ඉගෙනගෙන ඉන්නකොට ඊට පස්සේ පද්මිනී මැඩම් මට එතන උරන් නැටුම් ගන්නන්නත් මේ මැඩම්ගේ කලාවතේ යොමු කරා. මට හරි ආදරේ. එහෙම තමයි ඉතින් ಭರತನಾಟ್ಯම් ඉගෙන ගත්තේ. භාව රාග තාල. භාව රාග තාල. සියල්ලගෙම එකතුව ಭರತ. දැන් මේ 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 මේකදී මම තව පුංචි දෙයක් ඔබතුමිය මේ ಭರತನಾಟ್ಯම් පිළිබඳ විශේෂඥයෙක් හින්දා ඒ සම්බන්ධව ප්‍රගුණ කරපු හින්දා මම දැන් අපි දැකලා තියෙනවා මේ මූණේ තියෙන ඉරියව්. ඔව් භාව. භාවය කියන කාරණය මේක ඉතාමත්ම අපි සමහර වෙලාවට නර්තනය තුළ දකින ප්‍රධානම නර්තන සම්ප්‍රදාය මට හිතෙනවා මේක කියලා. අනික ඒවත් අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මේ මේක අපේ සංස්කෘතියට බද්ධ කරලා අපේ අයට ඇතර හුරු නැති දෙයක් කොහොමද හුරු කරන්නේ? ඕ දැන් අපි ಭರತನಾಟ್ಯම් වල මූලික ළමයිට කොටස් ගන්නකොට ශිරෝ ભેදාහ, ග්‍රීව ભેදාහ, දෘෂ්ටි ભેදාහ. දැන් ඒ වගේ ඒව කරලා තමයි අර ಭರತನಾಟ್ಯම් වල ඒගොල්ලන්ට කැමැත්ත ඇති කරගෙන භාව පැත්තෙන් නව රසය යොමු කරගැනීම. එහෙම තමයි ඒ දරුවන්ට ආසෙ හිතෙන විදිහට ඒ ශිල්පේ උගන්වන්නේ. දැන් ඕනම කෙනෙක් ඇත්තරම අපි සාමාන්‍ය ජීවිතේ වුණත් භාවය කියන එක අතිශය වැදගත් වෙනවානේ. අපේ තියෙන මානසිකත්වය, අපේ තියෙන දුක් දෝමනස්යන් මේ සියල්ල අපි භාවයන් ඔස්සේ කියනවනේ නේද? ඒක දරුවන්ට බද්ධ කිරීම තමයි මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ. අද වන විට දැන් මෙතුමිය අපි මෙතනට ගෙන ප්‍රධාන හේතුව මෙතුමිය වටා අතිවිශාල ගෝල පරපුරක් ඉන්නවා. අපි ඒ ගැන කතා කරමු. දැන් ඔබතුමියට මේකට එන්න එක්තරා හේතුවක් වෙන වයස අවුරුදු 16 දීම ගුරුවරියක් වෙනවා. ඔව්. මේ කියන්නේ ඒ වගේ ලාබාල වයසකදී. ඔව්. මම අවුරුදු මං උසස් පෙළ කරලි වෙලා ඊට පහු වෙනම වගේ මම පානදුරේ යහපතෙන් ඒ මොන්ටිසෝරි ගන්නන ගත්තා. ඊට පස්සේ මට හම්බුණා ඒකින් ගන්නුගන්නේ වලට රාජ්‍ය නැටුම් ගන්නේ කෙටි කාලයක් හිටියේ. ඒ ඉඳලා මට හම්බුණා ඊට පස්සේ මියුසියස් එක. ඔව්. කොළඹ මියුසියස් එක. ඒක උගන්වන්න ඉන්නකොට මට රජයේ පත්වීම හම්බුණා. 1985. 1985. රජයේ පත්වීම හම්බුණා අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ. ඊට පස්සේ ඒක මේ ළමයි හොඳට ඉගෙනනවා. ඒ කාලෙත් මම ಭರತನಾಟ್ಯම් ඊට ඉස්සෙල්ලා ඉගෙනගෙන තියෙන නිසා ඒ අනුරාධපුරයේදීත් මම ළමයිට හවස්වරු වෙතින් ළමයිව ගෙන්නගෙන ළමයි එක්ක ಭರತನಾಟ್ಯම් ගන්න ඉතින් ගොඩක් සතුටින් හිටියා. ඊට පස්සේ මට මං ආවේ සුමංගල බාලිකාවට. පානදුර සුමංගල බාලිකාවේ අවුරුදු 23ක් සේවය කළා. සුමංගල බාලිකාව. 23. ඔව්. කියන්නේ නර්තනාචාර්යනි විදිහට. නර්තනාචාර්යනි විදිහට පාසල් වල නම් උඩන් නටන සමයි දරුවන්ට මං ගෙන්නේ. ඔව්. ඊට අමතරව මම ಭರತನಾಟ್ಯම් වලට ගොඩක් ආසයි. ඒ අනිසා මං නිතරම ಭರತನಾಟ್ಯම් ගැන ඉගෙන ගන්න ගමන් මම තව කරුණු හොයනවා. දැන් ඊට පස්සේ මං මැදවැච්ච ගිහිලා ආවෙන් පස්සේ මං ඉගෙන ගත්ත වාර්ෂික මිස්කේ කොයි කාලෙද ගන්නේ? 1985. මුල්ම පත්වීම මැදවැච්චේද? මැදවැච්චියේ. අරවතරිය අර. ඒ වගේ දුෂ්කර පළාතක ඒ කාලේ සෑහෙන දුෂ්කරයි. 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 ඒ කාලේ තමයි යුද්ධ තිබුණේ. ආ. ඔව්. ඒතන මැදවැච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ඒ ඉස්සරහෙන් තමයි අපේ ඉතින් අර හමුදා ඒ කලබල තියෙන කාලේ මම එහෙම ගන්නවා. ඒකට මට අවුරුදු 23යි. ආ. ගෙදරින් එපා කිව්වේ නැද්ද? ගෙදරින් ඉතින් බයයි අයියා බෝම්බ මේ ප්‍රශ්නේ නිසා
හරි බයයි ඉතින්. ඒ කාලේ ඉතින් අපිට ෆෝන් නැහැනේ. ඉතින් මම පෝස්ට් මාස්ටර් ගේ ඉදිරිය තමයි නැවතිලා හිටියේ. ආ එහෙනම් ලියුම් එවන්න ලේසි. පෝස්ට් මාස්ටර්ට කෝල් කළා. ඉතින් මගේ විස්තර අහනවා ඉතින් ඒගොල්ලන්ගේ ක්වාටර්ස් වල තමයි හිටියේ. මේ සංගීත මිස් එක්ක. ඉතින් ඒ හිටියා. ඊට පස්සේ සුමංගල බාලිකාවට ආවා. ඔව්. ඉතින් ආසාවෙන් ඉතින් මේ රැකියාව කරගෙන යනවා ඉතින්. 1985 ඉඳලා අද වන විට බලන්නකො කොතරම් දීර්ඝ කාලයක් මේ වෘත්තියේ යෙදෙනවද කියලා. දන්නවද දැන් ඔය අතර මේ ගෝල පරපුරක් බිහි වෙනවානේ. ඔව්. දැන් ඒ අය අතර මේ භරතනාට්‍යම් නැත්නම් මේ භරත නැටුම් පිළිබඳව විශේෂඥයන් පිරිසක් බිහි කරන්න පුළුවන් වෙනවානේ. ඔව්. 100කට වැඩි නේද? 200කට ආසන්නයි. දැන් මගේ ඉන්න විශාරදාරගෙන භරතනාට්‍යම් මා ගෝලියෝ ඉන්න 198ක් 200 මන්ටම අපි සපුර ගන්න ඕන. ඔව් මේ අවුරුද්ද අපි දැන් මේ 16 වෙනි සිකුරාදා විභාගෙට තමයි යමු වුණා. ඉතින් 250යි. අපි එහෙම ඇත්තම ප්‍රාර්ථනා කරනවා ඊද. මේ ඉදිරිපත් වෙන දරුවන්ටත් අනිවාර්යයෙන්ම ඔබේ ජයග්‍රහණ ලැබේවා කියලා. දැන් මෙන්න මේ විභාගය සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරමු. මම 1995 ඉඳන් වාර්ෂිකව හැමදාම මේ භරතනාට්‍යම් වලට බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ ඒ ප්‍රොෆෙසර් දැන් මුලින්ම නම් අපි ගියා හොරණ දැන් නම් මේ පානදුරාවට තමයි මේ ප්‍රොෆෙසර් ඇවිල්ලා විභාග ඒ කටයුතු වල දරුවම මම යොමු කළා කරනවා. ඒක එතකොට ප්‍රධාන වශයෙන් මේ 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 විභාග සියල්ල ඉන්දියාවේ මේ බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔව්. ඒ හරහා තමයි මේ විශාරද කියන තනතුර ලැබෙන්නේ. ලැබෙන්නේ. ඔව්. ඒකත් අපි කියන්න ඕනේ මොකද දැන් විශාරදකම් ගන්න බොහෝ තැන් තියෙනවා. හැබැයි නිවරදි තැනකට යොමු වෙන්නට ඕනේ කියන කාරණේ දැන් අපි දන්නවා. වෛද්‍ය වෘත්තිය හරි ඕනම වෘත්තියක හරි සමහර වෙලාවට සම්මාන ලැබෙනවා, වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒ අතරෙදි නිවරදිව ඔබ නර්තනය හදාරනවා නම්, එහෙම නැත්නම් මේ භරතනාට්‍යම් පිළිබඳ උනන්දුවක් දක්වන දරුවෙක් නම්, ඒ සඳහා ඔබ යොමු වෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම ඉන්දියාවේ විශ්වවිද්‍යාල හරහා මෙතුමිය ඒ සම්බන්ධීකරණය කරනවායි කියන කාරණයක් කියනවා. දැන් මේ సౌందර්ය තුල ඔබතුමිය දැන් අපි කිව්වොත් එම දශක 4කට ආසන්න කාලයක් ඉන්නවා. ඉන්නදී දැන් මම ඇහුවොත් දැන් ඔබ උඩ රට නර්තනයනේ මුලින්ම හදාරන්නේ. ඔව්. මේ දෙපැත්තක තියලා එක පැත්තක භරතනාට්‍යම එක පැත්තක උඩ රට නර්තනය මොකද්ද වැඩි බර තියෙන්නේ? පාසල් වල ඇත්තටම මේ නෑ මං කියන්නේ ඔබතුමියගේ පෞද්ගලිකව. ආ ඒ කියන්නේ මගේ ඔබතුමිය ප්‍රියතාවයක් දක්වන්නේ මේ දෙකෙන් කොකටද? ඒ දැන් අපේ දේශීය එකක් නිසා උඩ නැටුම් වලට ගොඩක් ආසයි. ඊට අමතරව විදේශීය නර්තනය يعني භරතනාට්‍යය. ඔව්. ඉතින් මේ ඒකටත් ඉතින් ඒ පැත්තටත් ආසයි. උඩ නැටුම් වල වුණත් ඉතින් පෙර වාදනය කරලා එහෙම නටනකොට ඉතින් ගොඩක් ආසයි ඉතින්. ඒ අපේ එක. වාද්‍ය භාණ්ඩ පිළිබඳව කත්තොත් එහෙම. දැන් අපි පොඩ්ඩක් භරතනාට්‍යම් තුලදී අපිට මොන වගේ වාද්‍ය වහන්නද මුණ ගැහෙන්නේ සාමාන්‍ය? ඔව් භරතනාට්‍යම් වල මෘදංගම තමයි ප්‍රධාන වාද්‍ය භාණ්ඩේ. ඔව්. එතකොට දැන් මගේ පළවෙනියටම කරා මේ භරතනාට්‍යම් වල මේ අරංගෙත්‍රම් කරා. අරංගෙත්‍රම්. ඔව් ඒ ශාස්ත්‍රයෙන් ගගෙන මම මේ අවස්ථාවේ ඇත්තටම මතක් කරන්න ඕන මේ නිලූෂා ගයෝමි දියණිය. ඒ දියණියයි දිනිති. දැන් නිලූෂා ගයෝමි දියණිය ඇත්තටම මේ මගේ ශිල්ප ශාස්ත්‍රයෙන් ඉගෙනගෙන හරිම දක්ෂ දුවෙක්. දිනිති දූනන් දැන් ලංකාවේ නෑ, එයා එංගලන්තේ. ඉතින් නිලූ දියණිය ගැන කතා කරොත් තව ගොඩක් දියණිවරු ඉන්නවා. ඔය ආරම්භක දෙන්නා කියන්නේ අන්න ආරම්භක දෙන්නා අරංගෙත්‍රම් කරපු ඒ දියණිය ගැන කතා කරනොත් ඇත්තටම දැන් අධ්‍යාපනය තිනුත් උසස් මට්ටමක ඉන්නවා. ඒ වගේම ඉතින් මගේ ගෝලියෝ පිරිස එතකොට වෛද්‍යවරු එතකොට නීතිඥවරු එතකොට අධ්‍යාපන හැම පැත්තෙම ආයි මේ උසස් තැන්වල වැජිබෙනවා. මට හරි සතුටුයි ඉතින්. දැන් අපි දැන් සාමාන්‍යයෙන් දන්න කාරණයක් ආශමත්මිය දැන් මේ නර්තනය නම් අපි අවසානයේ දක්වා එක්ක නර්තන ගුරුවරියක්, එහෙම නැත්නම් කලායතනයක් පවත්වාගෙන කෙනෙක්, එහෙම නැත්නම් නර්තන කණ්ඩායමකට සම්බන්ධ වෙන කෙනෙක් කියන මතයනේ තියෙන්නේ. නමුත් අපි විවිධ වෘත්තියන් තුළදී තමන්ගේ මානසිකත්වයට වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ විනෝදාංශයට වෙන්න පුළුවන් මේ වගේ යොමු වෙන පිරිස ඉන්නවා කියලා නේ කියන්නේ. ඔව්. ඒ කියන්නේ ඒකට වෘත්තිය බාධාවක් නැහැ. නෑ නෑ නෑ. ඒක ඒකට යම් කැපවීමක් කරන්න ඕනද කොහොමද? ඔව් ඒ දරුවෝ මේ ඇත්තටම උසස් පෙළට ගොඩාක් අය විද්‍යාපත්‍ය එහෙම කරනවා. නැටුම් වලට මගේ ඉන්න පිරිස අඩුයි. නැටුම් වලට මම භරතනාට්‍යම් විශාරද කරන නිසා මගේ භරතනාට්‍යම් විශාරද පැත්ත තමයි ගොඩක් දරුවෝ ප්‍රගුණ කරන්නේ. ඉතින්
ඒගොල්ලෝ ඉතින් ප්‍රගුණ කරනවා. දැන් අර විද්‍යාංශයෙන් එහෙම ගියාම අපිට ඉතින් ඒව නටනකොට එහෙමත් ඉතින් දරුවන්ට ප්‍රියතාවයක් ඇති වෙනවනේ. අර ඒ විෂයන් අමාරු නිසා ඉතින් ඒ දරුවනුත් ඒවා සම්බරව තියාගෙන කරනවා. දැන් අද හොඳ තැන්වල වැඩිපෙනවා ඉතින්. අපි දන්න කාරණයක් තමයි උඩරට නර්තනය ගත්තහම වෙස් නැට්ටුවෙක් බවට පත්වෙනවා, නැත්තම් වෙස් බඳිනවායි කියලා කියන්නේ. මේක මහා මංගල්‍යයක්. ඒ තැනට යම් ආකාරයක නර්තන ශිල්පියෙක් පත්වෙනවා කියන්නේ රෝණම අඩියක් නටන්න පුළුවන් කියන කාරණේනේ කියන්නේ. මෙන්න මේ කාරණයම අපි ගත්තොත් එහෙම බරත නැටුම් පැත්තට, මේකෙදිත් තිබෙනවාද ඒ ආකාරයෙන්ම යම් ආකාරයක ප්‍රගුණ කිරීමක් කරන්න න්‍යායාත්මකව, ඒ වගේම තමයි ප්‍රායෝගිකව මොන වගේ තත්ත්වයන්ද මේ තිබෙන්නේ? ඔව්, වර්ධනාට්‍යම් වලත් විශාරද ඒ කියන්නේ විශාරද තත්ත්වයටපත් වෙන්න ඒගොල්ලොන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික උසලතාවයන් නැවෙන් ක්‍රමානුකූලව තමයි යාගේ දක්ෂතාව මේ කරගෙන ඉන්න ඕනේ. නිකන් එක පාටම විශාරදයක් වෙන්න බෑ. සමහරවිට කොච්චරම් කාලයක් විතර ඒ තත්ත්වයට එන්න ප්‍රගුණ කිරීමක් කරන්න ඕනද? කොහොමත් ඉතින් අවුරුදු 10ක් 12ක් නටන්න ඕන විශාරදයක් වෙන්න. සාමාන්‍ය නර්තනවේදියෙක් සහ ඔය කියන්නා වූ විශේෂ නර්තනවේදියෙක් වෙනට කොතරම් කැප කිරීමක් කරන්න. ඒ කියන්නේ කොතරම් පැය ගාණක් නටන්න ඕනද කියලාම හිතන්නක නේද? වසර 10 පැය වලින් අපි සාමාන්‍යයෙන් වැඩි කරලා බැලුවොත් එහෙම අතිවිශාල ගණනාවක්. ඒක තමයි අපි කියන්නේ සතත අභ්‍යාස කියන කාරණයක්. මේකට මම හිතන්නේ ඕනේ, මොකද තමන් ඒ පිළිබඳව පුහුණු කරලා තමන් ඒ පිළිබඳව ප්‍රායෝගිකව නර්තනය යෙදිලා ඒ තුළින් එක පැත්තකින් තමන්ගේ ඒ නර්තනය විශේෂ තැනකට ගේනවා වගේම ඔබතුමීලා වගේ අයගෙන් ගුරුහරුකම් ලබාගෙන ප්‍රායෝගික දැනුම, ඒ වගේම තමයි අපි මේ ආයාත්මක දැනුම මේ සියල්ල එකතු කරගනිමින් තමයි එවැනි විශේෂ නර්තනවේදිනියක් හෝ වේදියෙක් බිහි වෙන්නේ. දැන් ඇත්තටම මේකට මේ කාන්තාව වැඩි හරියක් යොමු වෙනවා නේද? ඔව්, ටිකක් අවමයි. අපි දැකලා තියෙනවා මේ භරතනාට්‍යම් වල පිරිමි පාර්ශවය. ඔව්, ගොඩාක්ම රුචිකත්වය මේ දක්වන්නේ මේ දුවලා තමයි. හොඳයි. දැන් මේ මෑත කාලීනව මේ විශේෂ සම්මානයක් ලැබෙනවා. ඔව්. කලාශූරි කියලා මම අද ඔබට ආමන්ත්‍රණය කරේ නිසා මේ කලුතර දිස්ත්‍රික්කයේ තුල තිබෙනා වූ මේ සාමාන්‍ය අපි ගොත් කලාවට යමක් කරපු කලාව සම්බන්ධව බද්ධ වෙලා හිටපු මිනිසුන් නැගීමට පසුගියදා තිබ විශේෂ සම්මානවලදී ඇය කලාශූරී සම්මානයෙන් පිදුම් ලැබෙනවා. මට කියන්නකෝ ඔබට දැනෙන දේ, හදවතට දැනෙන දේ මොකක්ද මේ එදා සිද්ධ වුනේ? එදා කුමාරි කලායතනට ඇවිල්ලා ඒ සංස්කෘතික ඒ කොළඹ සංස්කෘතික බලවන්නේ ඇවිල්ලා මාව තෝරගත්ත කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ මට පුදුම සතුටක් දැනුනේ. ඉතින් මම ඇත්තටම නර්තනයට හරි ආදරේ. දරුවන්ටත් මම නර්තනය උගන්වන්නේ හරි ආදරේ. ඉතින් මං එදා මට මතක් වෙනකොටත් මේ පුදුම හිතෙනවා මාගාවට ඇවිල්ලා එහෙම කිව්වම. ඉතින් නෑ, එය වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම කලා ශූරියක්. ශූරී කියන තැන සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ ඕනෑම ක්ෂේත්‍රයක් තුළ ශූරත්වය, නිපුණත්වය කියන කාරණේ ලැබෙන කෙනෙකුටයි සම්මානයක් ලැබෙන්නට ඕනේ.
එනිසා අපි පිදියුත්තම් පිදීම කියන කාරණය අපි අහලා තිනවා. ඒ තුළින් තමයි අපිටත් මේ කාරණයට එන්නට පුළුවන් වෙන්නේ. ඇය නිවැරදි ආකාරයෙන් ඒ සම්මානය ලබාගෙන තිබෙනවා. අද මට ඉතාමත් සතුටුදායක දිනයක්. මොකද අපේ ආශා විජේසේකර මහත්මියට මේ ලැබිච්ච කලාශූරී සම්මානය නිසා මම ඇත්තටම සතුටු වෙනවා. මට ඇය ගැන එතුමිය ගැන චුට්ටක් හරි මේ වගේ කතා කරන්න අවස්ථාවක් උදා වීම ගැන. ආශා විජේසේකර මහත්මිය මම දන්නවා බොහෝ කාලයක්. මේ ශාස්ත්‍රීය අධ්‍යාපන ශාස්ත්‍රයට කලාවට ලොකු මෙහෙයක් ඉටු කරපු කෙනෙක්. ඇත්තටම ඇයගේ සේවය මුදලට සීමා වුණේ නැහැ. ඇය දරුවන් වෙනුවෙන් උපරිම ලෙස කැප වුණා. දිවා කාලයේ රාත්‍රිය කියලා බැලුවේ නැහැ. දරුවන්ට වැඩ කරන්න ගියාම කලාව මුදල ගැන හිතුවේ නැහැ. ඒක ඉටු වෙච්ච එක අවස්ථාවක් හැටියට මම දකිනවා මේ ආශා විජේසේකර මහත්මියට ලැබිච්ච සම්මාන අවස්ථාව. ඉතින් ඇත්තෙන්ම ඒ නිසා මම හිතන්නේ මේ වගේ සම්මාන දෙනකොට වෙන්න ඕනේ ඒ වගේ ඒ සඳහා සුදුසුම පුද්ගලයන් තෝරලා ඒ අයට තමයි සම්මාන ලැබිය යුත්තේ. ඒ අනුව අපේ ආශා මිස්ටර් මේ ලැබිච්ච කලාශූරී සම්මානේ ඉතාමත් සුදුසුයි. ඒ වගේම මම එතුමියට ගෙන් වෙච්ච අපේ විද්‍යාලයට විශාල මෙහෙයක් පානදුර අගමැති බාලිකා විද්‍යාලයට වුණා. ඒ විතරක් නෙමෙයි මම දන්නවා පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ඇය බොහෝ කාලයක් සේවය කළා. ඒ සිදු කරන කාලයේදී ළමයිගේ කලාව බොදුරි වාද කණ්ඩායම් ඒ විද්‍යාලයේ පැවති විවිධ ප්‍රසංග ඒ සෑම කටයුත්තකදීම මූලිකත්වයේ අරගෙන ළමයිගේ කලා කුසලතා ඔප්නංවන්න කටයුතු කළා. ඒ නිසා මම එතුමියට නිරෝගීව බොහෝ කාලයක් තවදුරටත් කලා ක්ෂේත්‍රයේ ළමයින්ට විශාල මෙහෙයක් ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා තමයි අය කලාශූරි ආශා චාන්දනි විජේසේකර බවට පත් වෙන්නේ නේද? හරි, අපි අත්‍තරම ඔබතුමීට සුබතන තව තවත් එවැනි සම්මාන ඔබට ලැබෙන්නට ඕනේ. මොකද මේ සුළුපටු කාරණයක් කාලයක් නෙමෙයි, දශක 4කට ආසන්න කාලයක්. මහා දරු පිරිසකට නැන නුවණ ලබා දීම, නර්තනය පිළිබඳව කියා දීම අතිශය වැදගත්. පාසල් ගත්තොත් පාසල් කීයක විතර අධ්‍යාපනය ලබා දීලා තිනවද? ඔව්, මම මෙදවච්චිය විශේෂ විද්‍යාලයේ කියන්නේ ස්වේච්ඡා ගුරුවරියක් වශයෙන් සේවය කළා කොළඹ. ඊට පස්සේ මට හම්බ වුණා රජී පත්වීම 1985 අනුරාධපුර මෙදවච්චිය මධ්‍යම විද්‍යාලයේ 2. ඊට පස්සේ මේ පාන්ද්‍රේ ශ්‍රීමංගල බාලිකා මහාවිද්‍යාලයේ සෞන්දර්ය අංශ භාර කටයුතු වශයෙන් අවුරුදු 23ක් සේවය කළා. කොතරම් දරු පිරිසක් බිහි වෙන්න ඇද්ද ඉතින් නේද? 23ක් සේවය කළා. ඉතින් හරි සතුටින් මේ සේවය කරා. ඒ වගේම කෙටි කාලයක් පාන්ද්‍ර සාන්ත ජෝන් විදුවලේ සේවය කළා. 4. ඔව්. ඊට පස්සේ මට හම්බුණා පාන්ද්‍ර අගමැති බාලිකා මහාවිද්‍යාලයේ. ඔව්. ඉතින් වැඩි කරලා බලන්න නේද? හිටපු කාලයත් එක්ක කොතරම් දරු පිරිසක් ඉන්නවද කියලා. ඒ මුළු රට පුරාම ඇගෙන් බිහිවිච්ච දරුවන් ඉන්නවා බොහොම ඉහළ තැන්වල. ඉතින් අපි ඇත්තරම ඔබතුමීට සුබ වතනවා. තව චිරාත් කාලයක් ඉතාමත් නිරෝගීවත්ව නර්තනයේ යෙදিলা. ඒ වගේම තමයි මෙවැනි දරු පිරිසක් බිහි කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා. අවසාන වශයෙන් ඔබතුමිය මේ ආපු ගමන පිළිබඳව කතා බහ කරද්දී හදවතින්ම ස්තුතියි කියලා කියන්න පිරිසකුත් ඇති. ඔව්, මම මුලින්ම ස්තුති කරන්න ඕන මගේ ස්වාමියාට. ඊට ඉස්සෙල්ලා මගේ දෙමෝපියෝ මාව මගේ සහෝදරයෙම යොමු කර නිසා අද මම මේ තත්ත්වේ ඉන්නා. ඒකට මගේ ස්වාමියා මතක් කරන්න ඕන හැමදාම මට. ඉතින් ඇත්තටම නර්තනය කරනකොට වෙලාවක් එහෙම කියන්න බෑනේ ගෙදර යන එහෙම. ඒකට ගොඩාක් මට උදව් කරා, හරි ආදරයෙන් මගේ මේ ශේෂ්ඨයට මට අත්වැලක් දුන්නා මගේ ස්වාමියා. ඒ වගේම මගේ දරුවෝ ටික හරියට උදව් කරා. දැන් අවසාන වශයෙන් මට කියන්න ඕන මම විස්ප්‍රාම ගත්තේ පාන්දුර අගමැති බාලිකා මහාවිද්‍යාලයෙන්. හරිම සතුටින් කාලය ගත කරා. ඒ පාසලේ විදුහල්පතිතුමිය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ගරු මාලති නෙළුම් විදුහල්පතිතුමිය, මම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් කරනවා. මොකද විස්ත්‍රාම යනකොට දැන් ඒ කියන්නේ අපි ටිකක් හිත දුකෙන් ඇත්තටම යන්නේ මේ සතුට. ඒ එදා විස්ත්‍රාම යන දවසේ අපේ විදුහල්පතිතුමිය මට කිව්වේ, ආශමිස් ඔයා විස්ත්‍රාම ගියත් ඔයා හොඳ නටන්න පුළුවන්, මේ යන්න විස්ත්‍රාම ගියාට මට දුකක් හිතෙනවා. අන්න ඒ වගේ වචන කිව්වා ඒ විදුහල්පතිතුමිය. එදා මම විස්ත්‍රාම යන දවසේ මට කතා කරපු විදිහ මගේ ජීවිතේ තව මම පේවරක් තිබ්බා.
නෑ අපිට කරන්න පුළුවන් තව කියලා. එහෙම කියලා මේ අවස්ථාවේදී මම ගරු මාලති නෙළුම් විදුහල්පතිතුමිය ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ස්තුති කරනවා. ඒ වගේම මගේ අතුගෝරලස ගුරු පියාණන්වත් මම මේ අවස්ථාවේදී සිහි කරනවා. දැන් දේවතුන් අතරනේ මම සිහි කරනවා. මේ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙමි. මෙවැනි අපි කිව්වොත් ගුරු මව්වරුන් අපේ රටට මහා වාසනාවක්. අපි මේ නර්තනය පිළිබඳව කෙනෙකු මුල් අත්පොත් තියෙන කෙනෙක්ටත් අපි ඔබට කියන්නේ මෙවැනි ගුරු මව්වරුන් තුලින් ඔබේ නර්තනයට අත්පොත් තබන්නට අමතක කරන්නට එපා. එනම් භාව රාග තාල තව දුරටත් භරතනාට්‍යම් තුල ඔබට ඉදිරිපත් කරන්නට හැකියාව ලැබේවා. තවත් දරු පරපුරක් බිහි කරන්න ඔබට ශක්තිය ලැබේවා. ඒ වගේම තමයි චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගීව තවත් කාලයක් මේ ක්ෂේත්‍රය තුල රැජබේවා කියලා ලක්නි ටීවී තුලින් අපි ප්‍රාර්ථනා කරනවා. එනම් ඔබතුමියට සමුදෙනවා. ආයිබුවන්. ආයිබුවන්. එහෙනම් අපි තවත් මිනිසුන් සොයා යන ගමනක් ඉදිරියේදී ඔබට දකින්නට පුළුවන් වේවි. මෙවිනි සුවිශේෂී චරිත ළඟ අපි මොහොතක් නතර වෙනවා. සුවදාක දවසක්.